ගරු මන්ත්‍රීතුමිය අවසරයි අද දිනේදී අපේ ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට කේලිය රමුක්කැල්ල ඇමතුමාට ගෙනෙන ලද විශ්වාස භංගයේදී කරුණ ඉදිරිපත් කරන්න මට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මම ප්‍රථම ස්තුතිවන්ත වෙනවා ගරු මන්ත්‍රීතුමියනි අපේ රටේ 1947 පළවෙනි සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට SWRD බණ්ඩාරනායක මැතිතුමාගේ කාලේ ඉඳලා අද වෙනකන් සෞඛ්‍ය අමාත්‍යවරු 27 දෙනෙක් මේ රටේ සෞඛ්‍ය අමාත්‍ය දුරේ දරලා තියෙනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 ඇතුලේ ඉතිහාසයේ සෞඛ්‍ය අමාත්‍ය දුරේ දරපු ඇමතිවරු 6 දෙනෙක් අදටත් මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉන්නවා එතකොට ගරු මන්ත්‍රීතුමනි මම කියන්න හැදුවේ එදා මේ රටේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරු 27 දෙනා මුණ දුන්න ඒ කාලේ කටයුතු කරපු ආකාරයට නෙවෙයි වර්තමානයේ සෞඛ්‍ය අමාත්‍යවරයා විදියට කෙහෙලිය රමුක්කැල්ල ඇමතුමාට මේ ප්‍රශ්නෙට මුණ දෙන්න සිද්ධ වුණේ අපි හරි කැමති තරුණයෙක් විදියට අපි තරුණ මන්ත්‍රීවරු විදියට අපේ විපක්ෂයේ මේ යෝජනාව ගෙන ආපු කාවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමා මෙතන නැහැ මම අද උදේත් එතුමාත් එක්ක කතා කරා අපි කැමති මේ කෙහෙලිය රමුක්කැල්ල ඇමතුමා මේ සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වුණාට පස්සේ මේ රටේ හැම රෝහලකම හැම බෙහෙතක් තියෙනවනම් මේ රටේ හැම රෝහලකම වෛද්‍ය උපකරණ ටිකේ අඩුපාඩු ටික ඉවර වෙනවනම් ඒ වගේ මේ රට ඇතහැරලා යන වෛද්‍යවරු සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ නිලධාරි මහත්මාත්මී මේ රට තුල රැඳෙනවනම් අපි කැමති කේලිය රඹුක්කැල්ල ඇමතුමා සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කරලා ඒ ටික ප්‍රශ්න ටික විසඳ ගන්න රටේ පුරවැසියෙක් විදියටම මේ රටේ ජනතාවගේ ඡන්දෙන් පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරයෙක් විදියට හැබැයි මූලාසුනරුඩ ගත ගරු මන්ත්‍රීතුමියනි අපි දන්නවා කෙහෙලිය රඹුක්කැල්ල ඇමතුමාගේ නෙවෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ එතුමා ඊටාම අභියෝගයක් තියෙන වෙලාවේ මේ රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා විදියට පත් වෙන්නේ අපි හැමෝම දන්නවා ලෝකේ වසංගතයක් තිබුණා ඒ වසංගතයේ මේ ලෝකේ ලක්ෂ ගණන් මිනිස්සු මැරුණා සමහර රටවල ආර්ථිකය කඩාගෙන වැටුණා සමහර අපේ රටේ වාසනාවට අපේ රටේ මිනිසුන්ට ලෝකේ සමහර රටවල වලට සිද්ධ වෙච්ච අවාසනා සම්පන්න සිද්ධිය උනේ නැහැ අපි දන්නවා අපිට පහුගිය කාලේ ඖෂධ දුන්න පහුගිය කාලේ අපේ රටට ඖෂධ දුන්නේ ඉන්දියාවේ ඉන්දියාවේ මිනිස්සුවත් බේරගන්න ඉන්දියාවේ සෞඛ්‍යයට පුළුවන්කමක් ලැබුණේ නැහැ පමණක් මිනිස්සුන්ගේ මිනිවල් ටික ගංගා අප්‍රිකේ පා කරා මිනිස්සුන්ගේ මලමිනිය ගිනි තියා ගන්න විදියක් තිබෙන්නේ නැහැ කැලෑවලට දැම්මා එහෙම තිබුණු රටක ඒ වගේ සෞඛ්‍ය අපිට උදව් කරන රටක අපේ රටේ ඒතනින් ගලව ගන්න අපේ රටේ මිනිස්සු ගලව ගන්න මේ රටේ සෞඛ්‍ය අමාත්‍යවරයාත් සෞඛ්‍ය අමාත්‍යංශයත් වෛද්‍යවරු ඒ ශේෂ්ත්‍රයේ නියලුණු හැම දෙනාම තමන්ගේ කාර්යභාරය ඉෂ්ට කරා ඒකෙදි ඉතාම පැහැදිලි ගරු මන්ත්‍රීතුමිය අපි කියන්න කැමති මේ මම ඒකයි කිව්වේ මේක ඔලුගෙඩිය මාරු කරලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කමක් නැහැ මේ පාර්ලිමේන්තුවේ දවස් 3ක් විවාද කරනවා එක අමාත්‍යවරයෙක් ඉවත් කරන්න කියලා ඔලුගෙඩියක් මාරු කරන්න කියලා හැබැයි කවුරුත් අපි දැක්කේ නැහැ බොහෝ දෙනෙක් කතා කරනවා මේ සිස්ටම් එක මාරු කරලා මේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුල තියෙන දැනට කරගෙන යන ක්‍රමවේදය වෙනස් කරලා අපි අනාගතයේ මේ රටේ මිනිසුන්ට නිදහස් සෞඛ්‍යයේ ප්‍රතිඵලය නිවරදිව මිනිසුන්ට ප්‍රයෝජනවත් වෙන විදියට ලබා ගන්න කටයුතු කරන්නේ කොහොමද කියලා කතා කරේ දෙතුන් දෙනෙක් විතරයි හැමෝම කිව්වේ සෞඛ්‍ය අමාත්‍ය ගෙදර යවමු ආණ්ඩුව ගෙදර යවමු ප්‍රශ්න විසඳගමු කියලා හැබැයි සෞඛ්‍ය අමාත්‍යතුමා ගෙදර ගිහිල්ලා ප්‍රශ්න විසඳනවා නම් අර විමල් වීරවංශ අමාත්‍යතුමා මෙතන ඉන්නවා ඊයේ කතා කරා ඉතාලම හොඳ කතාවක් අපේ පැත්තේ අපි දැක්කා මහින්දාන අමාත්‍යතුමා ගුව අපි එහෙනම් ගෙහිලි අමාත්‍යතුමා යවමු යවල ප්‍රශ්න දෙක විසඳමු කියලා එහෙම විසඳෙන්නේ නැහැ මං දැක්කා ඊයේ රාජසේරත් අමාත්‍යතුමා කෙලහලලා ඉන්නේ සෞඛ්‍ය අමාත්‍යකම ගන්න ඉතිහාසයේ මේ රටේ බෙහෙත් ගෙන්නන්න කියලා මන්ත්‍රීකමක් නැති වුණා එහෙම කරපු මිනිහෙක් ඇවිල්ලා අද සෞඛ්‍ය හදන්න උපදෙස් දෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට අපිට පාර්ලිමේන්තුවේ රටේ මිනිසුන්ට හොරකම් කරලා වංචා කරලා අවුවෙච්ච මිනිහෙක් ඇවිල්ලා කියනවා මගේ කාලේ බෙහෙත් පෙත්තේ වටිනාකම් මෙච්චරයි අද මේ බෙහෙත් පෙත්තේ වටිනාකම කීයද කියලා මේක මේ රටේ මොලයක් තියෙන මිනිසුන්ට තේරෙන්න ඕන ඒ සෞඛ්‍ය අමාත්‍යලා ඉන්නකොට රාජිත අමාත්‍යතුමා මේ රටේ ඩොලර් එකේ මිල කීයද ඩොලර් එක රුපියල් 120යි 110යි හැබැයි පහුගිය කාලේ මේ රටේ ආර්ථිකය කඩාවැටීමත් එක්ක ගරු මන්ත්‍රීතුමනි ඩොලර් එකේ මිල රුපියල් 370ට 80ට ගියා එතකොට 130ට තියෙනකොට ඩොලර් එක තියෙනකොට ගෙනාපු බෙහෙත් පෙත්තේ මිල ඒක වැඩි වුණා කියලා තේරුම් ගන්න බැයි නම් ඒ වගේ මිනිහෙකුට සෞඛ්‍ය අමාත්‍යකම බලාගෙන ඉන්න සෞඛ්‍ය අමාත්‍යාවක් ගන්න කෙලාලන මිනිහෙක් සෞඛ්‍ය කොහොමද කරන්න කියලා රටේ මිනිස්සු තේරුම් ගනී කියලා මම විශ්වාස කරනවා ඒක නිසා මං ගරු මන්ත්‍රීතුමනි
මට ටික වෙලාවක් තියෙන නිසා මේක පැහැදිලි කරන්න ඕන. දැන් සෞඛ්‍ය අමාත්‍යාර තියෙන චෝදනාව තමයි බාල ඖෂධ වර්ග ගෙන්නනවා කියන එක. ඒ වගේම ටෙන්ඩර් පටිපාටියෙන් තොරව මේ කටයුතු කරනවා කියන එක. මම අහන්න කැමති මෙතන ඉන්න හැමෝගෙම මේ රටට බෙහෙත් ගෙන්නනකොට ගෙන්නන බෙහෙත් එක තීරණය කරන්න සෞඛ්‍ය අමාත්‍යවරයාද කියලා. මේක රටේ මිනිස්සු දැනගන්න ඕන. උඩින් පල්ලෙන් කියවන්න ගියාම රටේ මිනිස්සුත් හිතනවා කේලිය අමාත්‍යතුමා හොරගම් කරලා තමයි මේ ආණ්ඩුවේ මෙතන ඉන්න සමහර නිලධාරි හොරගම් කරලා තමයි කියලා හැමෝම විශ්වාස කරනවා. අපි මේක නිවැරදි කරන්න ඕන. රටේ මිනිසුන්ට බෑදලි චිත්‍රයක් ඇති කරලා දෙන්න ඕන. ගරු මන්ත්‍රීතුමනි, මම මේක ඒක නිසා එකින් එක ගන්න කැමති. මේ රටේ රෝගී ජනතාවට අවශ්‍ය බෙහෙත් ලබා දීමට අදාළව පනනා ඇති අනපනත් චක්‍රලේඛනා පටිපාටින්ට අනුකූලව සිදු කරන සංකීර්ණ ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලියෙන් තමයි මේ රටට බෙහෙත් ගෙන්නන්න ඕන මොනවද ගෙන්නන්න ඕන කොච්චරද කියලා තීරණය කරන්නේ. ඒකේ තියෙනවා පළවෙනි එක රජයේ ආරෝග්‍ය ශාලා පද්ධතියට අවශ්‍ය ඖෂධ ආනයනය කරනු ලබන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. මම මේ කියන්නේ බෙහෙත් ගෙන්නන ටෙන්ඩර් පටිපාටිය ගැන. SPC එක තමයි ඒක තීරණය කරන්නේ. මෙරට නිෂ්පාදන ඖෂධ වර්ග ලබා දෙන්නේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව SPMC එක. ඊට අනුබද්ධ ව්‍යාපාර මගින් ආ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය MSD එක යටතේ ඇති දේශීය ඖෂධ නිෂ්පාදකවරුන්ගෙන් තමයි ඒක කරන්නේ. ඒ වගේම මෙම සියලු ඖෂධ නියාමනය කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතට අනුව කටයුතු කරනවා. අපිට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ගැන ප්‍රශ්න තියෙනවා. ඒවා අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඖෂධ ඇනුම් කිරීම හා ගෙන්වීම, මම අර මුලින් කියපු එක, මේක ගෙන්නන්නේ සෞඛ්‍ය අමාත්‍යතුමාණන්. සෞඛ්‍ය අමාත්‍යතුමා අයින් වෙන්න ඕන. මේ කියන ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම් සෞඛ්‍ය අමාත්‍යතුමා අයින් වෙන්න ඕන. කවුද මේවා ගෙන්නන්න තීරණය කරන්නේ? ගරු මන්ත්‍රීතුමනි, මේවා මේ රටට ඇනුම් කිරීම සඳහා අවශ්‍ය වන ඖෂධ වර්ග ප්‍රමාණයන් තෝරන්නේ කවුද? දිවයින පුරා පීඩි දිස්ත්‍රික් මට්ටමේ ප්‍රාදේශීය වෛද්‍ය සැපවුම් ඒකක වලින් ලබා ගන්නා තොරතුරු. පළවෙනි එක, මේ ඖෂධ ගෙන්නන්න තීරණය කරන්නේ කොච්චරක් ගෙන්නන්න ඕනද, මොනවද ගෙන්නන්නේ කියලා. දිවයිනේ රෝහල් වලින් ලබා ගන්නා අවශ්‍යතාවයන්, වෛද්‍ය සංගම්, වෛද්‍ය විද්‍යාල වලින් ලබා ගන්නා නිර්දේශයන්, සහාය සහිත සියලු තොරතුරු මත පදනම් වූ අමාත්‍යාංශයේ වෛද්‍ය සැපවුම් ඒකකය MSD අවශ්‍ය ද්‍රව්‍ය හා ප්‍රමාණයන් ඇනුම් කිරීමේදී අවශ්‍යතා ලේඛනය සකස් කර ඇනුම කිරීමට SPS එකත බාර දෙනු ලැබේ. එතකොට මේ කියන විදියට හැමෝම විපක්ෂය අය කිව්වේ කේලිය රඹුක්කැල්ල මේ බෙහෙත් ගෙල්ල තමයි වරද්දගත්තේ කියලා. කේලිය රඹුක්කැල්ල තමයි මේ ටෙන්ඩර් දැම්මේ කියලා. එතකොට මෙම ඇනුම් කිරීමේදී ටෙන්ඩර් පටිපාටි ක්‍රම තුනක් තියෙනවා ගරු මන්ත්‍රීතුමිය. එකක් ලෝක ව්‍යාප්ත විවුර්ත මිල කැඳවීම, ඒ වගේම ලෝක ව්‍යාප්ත සීමිත මිල කැඳවීම, දේශීය මිල කැඳවීම. එහෙම කැඳවනකොට ඒක කැඳවන ක්‍රම තියෙනවා. දෙපාර්තමේන්තුව සම්පාදන කමිටුව රුපියල් මිලියන 200ක් දක්වා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිගේ කළමනාකරණ අධ්‍යක්ෂකගේ ප්‍රධානත්වයෙන් තියෙන කමිටුවක් තමයි ඒ මිල ගණන් කැඳවන්නේ. ඒ වගේම රුපියල් මිලියන 200ක් 500ක් දක්වා ඒ මිල ගණන් කැඳවන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුව, සෞඛ්‍ය ලේකම් ප්‍රසම්පාදන අතිරේක ලේකම්ගේ ප්‍රධානත්වයෙන් තියෙන කමිටුවකින්. ඒ වගේම රුපියල් මිලියන 500ට වැඩි නම් අමාත්‍ය මණ්ඩලයේ කැබිනට් මණ්ඩලය පත්කල ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවක් මගින් තමයි මේ සිද්ධිය කරන්නේ. එතකොට ඒ වගේම මෙලෙස ලබාගත් ඖෂධ වර්ග දිවයින පුරා රෝහල් වෙත බෙදා හැරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයින් අංශයෙන් සිදු කරන්නේ. නැතුව මේ කේලිය රඹුක්කැල්ල අමාත්‍යතුමා නෙවෙයි, මේ හැමෝම කියන විදිහට. ඒක නිසා මේ ඖෂධ මේ එම ඖෂධ සඳහා ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සැපයුම් කරුවෙකු නොමුති වෙලාවට දැන් මේ සැපයුම් කරුවෝ දැන් සමහර කියනවා තමන්ගේ හිතවතුන්ට දීලා සප්ලයි එක කරන්න කියලා. කවුද මේ සැපයුම් කරුවෝ තෝරගන්නේ? මේ සෑම ඖෂධයක්ම ඇනෝම් කිරීමේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි මූලිකව සලකා බැලේ. ලියාපදිංචි නොමිත ඖෂධ ආනයනය කිරීමට සිදුවන අවස්ථාවේදී පහත සඳහන් නිර්ණායකයා අනුගමනය කරනවා. මොනවද අනුගමනය කරන නිර්ණායකයන්? එම ඖෂධ සඳහා ලංකාවේ ලියාපදිංචි සැපයුම් කරුවෙකු නොමැති අවස්ථාවලදී, ඒ වගේම ලියාපදිංචි සැපයුම් කරුවන්ට මෙරට සිටියද ඔවුන් ටෙන්ඩරේ සඳහා ඉදිරිපත් නොවුණු අවස්ථාවලදී තමයි මේ මිලදී ගැනීම කරන්න කටයුතු කරන්නේ. ඇයි අපිට හදිසි මිලදී ගැනීම වලට යන්න සිද්ධ වුනේ? සාමාන්‍යයෙන් අපේ රටේ ටෙන්ඩර් පටිපාටියට ගිහිලා මිලදී ගැනීමක් කරන්න ගියොත් මාස 9ක් 10ක් අවුරුදු එකමාරක් යනවා. හැබැයි පහුගිය කොවිඩ් වසංගත වෙලාවේ මේ විපක්ෂයේ මන්ත්‍රීවරු ගුව රට වහලා රටේ මිනිසුන්ට බෙහෙත් එක්ක ගාලා මිනිසුන්ගේ ජීවිත බේරගන්න කියලා. හැබැයි ඒ වෙලාවේ රටේ ජනාධිපතිවරයාට හිටපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ ටෙන්ඩර් පටිපාටිය තුල ගිහිල්ලා ඒ ඖෂධ ටික මිලදී ගන්න ගියා නම්
අපිට මොකද වෙන්නේ රටේ මිනිසුන්ගෙන් භාගයක් මැරෙනවා ඒක නිසා තමයි ගරු මන්ත්‍රීතුමියනි මේ වෙලාවේ මේ පනතේ තියෙනවා හදිසි මිලදීන් ගැනීම කටයුත්තක් සිදු කළ යුතු 2015 අංක 5000 ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ 109 වගන්තිය තියෙනවා හදිසි මිලදී ගැනීමක් කරන්න කොහොමද කියලා ඒ වගන්තියත් ඕනනම් මට කියන්න පුළුවන් ඒකේ තියෙනවා ජීවිතය බේරා ගැනීම සඳහා හෝ බෝඩ රෝගයක් හෝ වසංගත රෝගයක් පැතිරීම වැළැක්වීම සඳහා වැනි විශේෂ අවස්ථාන ගතක කරුණවලදී හෝ වෙනත් යම් ජාතික හදිසි අවස්ථාවයක් සඳහා හෝ ජාතික ආරක්ෂාව සඳහා යම් විශේෂද ඖෂධ වෛද්‍ය උපකරණ හෝ සීමා සහිත නිෂ්පාදන නිශ්චිත ප්‍රමාණයක් ආනයනය කිරීමට සහ සැපීමට අධිකාරිය විසින් අවසර ලබා දිය හැකිය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරනු ලබන ඉල්ලීමක් මත හෝ යම් පුජ්‍යලිකෝ සංවිධානයක් විසින් කරනු ලබන ඉල්ලීමකට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරලා නිර්දේශයක් මත එවැනි අවස්ථාවක් ප්‍රදාන කරන ලැබිය හැකිය කියලා. එතකොට පහුගිය කාලේ කොවිඩ් වසංගත වෙලා ආර්ථිකය කඩාවැටලා ඩොලර් රටේ නැ බෙහෙත් නැ ඒ වෙලාවේ කොවිඩ් වසංගතේ පාලනය කරගන්න ඕන හදිසි මිලදී ගැනීම වලට යන්න සිද්ධ වුණා. හැබැයි ඒකේ ඇතුලේ ප්‍රශ්න තියෙනවා ප්‍රශ්න නැහැම කියලා අපි කියන්නේ නැහැ. ගරු මන්ත්‍රීතුමියනි පහුගිය කාලේ NMR එක යටතේ අපි දන්නවා අපි හොයලා බැලුවම මේ වෛද්‍ය මේ රටේ දේශීය මේ රටට සප්ලයි එක දෙන්න ඒ ව්‍යාපාරික මහත්තුරු සමහර ආයතන ඉල්ලීම් කරලා තියෙනවා ෆයිල් 5000ක් විතර. තාම ගොඩ ගැහිලා තියෙනවා. හැබැයි ඒවට අවස්ථාවක් නැහැ. සමහර ඒවා වෙලා තියෙනවා. අපි කියන්නේ මේ විදියට රාජිතලාට හොරකම් කරන්න හදපු NMR එකේ හොරකම් කරන නිලධාරී ඉන්නවනම් මම මේ කියන්නේ හැමෝටම නෙවෙයි. ඒක කරන්න කවුරු හරි අනුබල දෙනවනම් ඉස්සල්ලාම සුද්ධ කරන්න ඕන ඕ මේක. එහෙනම් මේ NMR එක තියාගෙන ඉන්න ඕනේ මේක විසිරලා දාන්න. මේක ඇතුලේ හොරකම් වෙනවනම් ඒක 225 මෙතන ඉන්න මන්ත්‍රීවරු ඇවිල්ලා ආණ්ඩු පක්ෂේ ඉන්න අපිට ඇඟිල්ල දික් කරන්න එපා. හැබැයි ඒ ඇඟිල්ලම කවදා හරි ඔයාලට දික් වෙනවා. ඒක දික් කරන එක වළක්ව ගන්න ඕන නම් අපි ඔක්කොම එකතු වෙලා මෙන්න මේ ක්‍රමය සුද්ධ කර ගන්න ඕන සිස්ටම් එක චේන්ජ් කර ගන්න ඕන. එහෙම කරගත්තේ නැත්නම් අපිට හැමදාම මේ හොරකම නවත්තන්න බෑ. කේලිය රමු කැල්ල නෙවෙයි මම නෙවෙයි රාජිත නෙවෙයි ওই විපක්ෂයේ කවුරු වෙවති වුණත් මේක ඇතුලේ වෙන හොරකම් ටික නවත්ත ගන්න බැයි නම් අපිට සදාකල් මේ චෝදනාව එහෙට මෙහෙට එල්ල කරමින් ඉන්න වෙනවා අපි හැමෝටම. අපි මේක නවත්ත ගන්න ඕන කරු මන්ත්‍රීතුමිනේ. ඒක නිසා මම මේකෙදි කියාගෙන යද්දී විශේෂයෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරිය අපි දැක්කා බෞගේ කාලේ හොරකම දැන් මේ 225ට හොරකම් කියලා මේ රටේ මිනිස්සු ඇඟිල්ල දික් කරනවා. හැබැයි මේක ඇතුලේ තිබ්බේ තොරතුරු ටික දත්ත ටික හොරා කර ගියා. කවුද මේවට ඔය කියන්න ඕන? මේ දත්ත හොරකම් කරේ ඇයි? ඇයි ඒව වහලා තියෙන්නේ? අපි මෙව්වයි හොයන්න ඕන. මෙව හොයලා එයාට දඩුවම් කරන්න ඕන. ඒ දඬුවම දුන්නේ නැත්තම් අපිට මේක නිවැරදි කරගන්න බෑ. ඒ හොරකම් වළක්වා ගන්න බැරි වුණොත් අපිට මේක නිවැරදි කරගන්න බැරි වෙනවා ගරු මන්ත්‍රීතුමියනි. ඒක නිසා මම කියන්න යන්නේ මම මේ ගැන මීට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම කියන මමත් විශ්වාස කරනවා. දැන් අපේ කාවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමා මේ යෝජනාව ගෙනාවා. මම දැක්කා එතුමා පහුගිය කාලේ පාරවල් දිගේ ගිහිල්ලා මිනිස්සු එකතු කරගෙන මේකට අස්සම් කරනවා. ඉතින් මම දන්නේ කාගේ ලණුවක් කාලා මේක ගෙනාවද කියලා. මම ඒකයි අද එතුමාට උදේ කිව්වේ අපි මේකේ සිස්ටම් එක වෙනස් කරමු. රටේ මිනිස්සු කියනවා කොල්ලෝ පාර්ලිමේන්තු ගිහිල්ලා ඔයාලා කොහොද මේකේ සිස්ටම් එක වෙනස් කරන්නේ නැත්තේ කියලා. මේක ගරු මන්ත්‍රීතුමියනි මේක සෞඛ්‍ය විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මිනිත්තු දෙකක කාලයක් තියෙනවා. මිනිත්තු දෙකයි. තා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කාබනික පොහොර වැඩේ ගේන කොටත් මේ රටේ අවුරුදු 20ක් බතලේගොඩ පරේසන ආයතනයේ පොහොර භාවිතය සම්බන්ධයෙන් පරේසන වාර්තාවක් තිබ්බා. කන්න 40ක්. ඒකේ කාබනික පොහොරත් එක්ක රසායනික පොහොර දාලා අස්සන්න වැඩි කරගන්න පුළුවන් ක්‍රමයේ තිබ්බා. ගෝඨාභය ජනාධිපතිතුමා කන් නිලධාරියෙක් එළියට දැම්මේ නැහැ. එහෙනම් ඒක වැරද්ද තියෙන දේශපාලඥයෝගේද? දේශපාලඥයෝගේ නොවේ ගරු මන්ත්‍රීතුමනි. මම අවසන් කරනවා channel පොගේකට උත්තරයක් දෙන්න ඕන. දැන් මට කලින් කතා කරපු සමහර මහත්තුරු මම දැක්කා කියනවා නිර්දෝෂී කරන්න හදනවා. මේක අසාද් මවුලානා මේ ප්‍රශ්නේ ගැන කිව්වේ. එතකොට මේ අය කියනවා ගෝඨාභය රාජපක්ෂට දේශපාල බලය ලබා ගන්න තමයි සහරාල්ලව්ව බෝම්බ ගැහුවේ කියලා. මම අහන්න කැමතියි 2018 පෙබරවාරි 10 වෙනිදා මේ රටේ තිබුණු පළාත් පාලන ඡන්දය තියලා පළාත් පාලන ආයතන 341 න් 232 ක බලය පිටුවේ ශ්‍රී ලංකා බොජ්ජර පෙරමුණ සහරාන් බෝම්බ ගහන්න කලින් හැබැයි අපි දන්නවා මේ බෝම්බ ගැහුවට පස්සේ සමහර මේ කතෝලික ආගම්වල ප්‍රදේශවල තියෙන ඡන්ද ගෝඨාභය රාජපක්ෂට අඩු වුණා. මේක කවුරු කතා කරන්නේ නැහැ. හැබැයි අපි දැක්කා අද සානියා බ්‍රැන්සිස් නිසාන්ත සිල්වා කන්දප්ප
එයා සුදුකොඩනාගෙනුවේ ඉන්න පෙඩ්‍රිකා ජාන්ස් ඒ වගේම ලසන්ත වික්‍රමතුංගගේ සහෝදරයා ලාල් වික්‍රමතුංග ඒ වගේම සරත් කොංගහය වගේ කට්ටිය මේ අසාද් මවුලාන වගේ කට්ටිය පිරරටෝල් වලට ගිහිල්ලා ඩොලර් වලට කුට්ටි වලට කෑදරකමේ මේ රට පාවලා දෙනකොට channel po වගේ හොර නඩයක් ඉන්න ඔය channel po එකේ මේ වார்த்தාව දාන්න නෑ ගරු මන්ත්‍රීතුමනේ නන්දි කඩල් කලපුවේ ප්‍රභාකරන් කොටුණු වෙලාවේ ප්‍රභාකරන් අතාරින්න කියලා ජාත්‍යන්තරම කියලාකොට එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රභාකරන් අතාරියා නම් මේ channel po එකේ මේ වார்த்தාව අද එළියට එන්නේ නෑ මේ වෛරයක් තියෙන රාජපක්ෂරුත් එක්ක මේ වෛරය ගන්නෙ මේ ඩොලර් කාක්කෝ තමයි මේක කරගෙන යන්නේ ඒක නිසා මම අවසාන විදියට කියන්න කැමති සමහර අය කිව්වා රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂර ජනාධිපති වෙන්න මේක ගෙනාය කියලා මම අහන්න කැමති අවසාන විදියට මන්ත්‍රීතුමනි මම කතා අවසන් කරනවා අපේ 550 ජාතකයේ තියෙනවා වෙස්සන්තර ජාතකේ ඒ වෙස්සන්තර ජාතකේ වෙස්සන්තර රයිතුමා ජාලියයි ක්‍රිෂ්ණජිනයි තමන්ගේ දරුවෝ දෙන්න දන් දෙනවා මම අහන්න කැමති ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තුවේ හිටපු ඉබ්‍රහීම් ඉබ්‍රහීම් එදා වෙස්සන්ත රයිතුමා වගේ තරුමන්ගේ දරුවෝ දෙන්න මරාගෙන මැරෙන්න ජීවිත පූජා කරේ තමන්ට ප්‍රතිවිරුද්ධ හිටපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරන්නද කියලා මං ආන්න කැමති ඒ කියන අයගෙන් ඒ වගේම මං කියන්න කැමති එදා කැලණිතිස්ස රජතුලෝ තමන්ගේ දුව මුහුදට දෙනවා මේ යන්නගේ විවාසනය නැති කරගන්න එහෙනම් එදා ඉබ්‍රහීම් තමන්ගේ ලේලිව මරාගෙන මැරෙන්න ඇරියේ ගෝ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තුවේට මන්ත්‍රීවරයා අපේක්ෂකයාගේ දුව මරාගෙන මැරෙන්න ඇරියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරන්න ඕනද කියලා මේ වගේ පට්ටපල් කෙබර අත ගන්නකොට ඒව උස්සගෙන යන මේ රටේ සමහර මාධ්‍ය ආයතන සමහර මිනිස්සු හිතනවනම් මේ වගේ බොරුවක් කියලා රාජපක්ෂවරුන්ගේ දේශපාලකම නවත්තන්න පුළුවන් කියලා ඒක නවත්තන්න බෑ අසාත් මවුලාලා කියන පට්ටපල් හොරෙක් මඩ කලපුව මිනිසුන් ගෑවුව මිනිස්සු සිය ගානකකින් සල්ලි හොරකම් කරලා හොරකම් කරලා පිටරට ගිහිල්ලා දේශපාලන රැකවරණ ඩොලර් ටිකක් හොයාගෙන පුරවැසිභාවය ගන්න කරන කතාවකට මේ රටේ මිනිස්සු රැවටෙනවා නම් මේ රටේ මිනිස්සුන්ට දෙයියන්ගෙම පිහිටයි කියලා තමයි කියන්න තියෙන්නේ ගරු මන්ත්‍රීතුමිය බොහොම ස්තුතියි ගරු ඉරන් වික්‍රමරත්න මහත්මයා ඔබතුමාට මිනිත්තු 6ක කාලයක් තියෙනවා ස්තුතියි අද අපේ